අයිබුවන් කියලා පිළිගන්නවා අපේ channel එකට. අද අපි අලුත් කුරුල්ලෙක් ගැන තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් පින්චස් වර්ගයක්මයි. පොඩක් දෙන්නේ කිල්ලිම් කරලා තිබුණා තව පින්චස් වර්ගයක් ගැන කියන්න කියලා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සොසයිටි පින්ච්. එහෙමත් නැත්නම් හැමෝම දන්න භාෂාවෙන් කියනවා නම් බෙන්ගාලි කුරුල්ලන් ගැන. बेंगाली पिंचर्स की वहाँ गोडक मिल आड़ कुरुलेक ये वगे में गोड़ा प्रतिलाभ तीन कुरुलेक तमाय बेंगाली कुरुल्ला मनोदे प्रतिलाभ किला मम्मी वीडियो के अंतिम टम किया देना प्रधान वशेम बेंगाली कुरुल्लो अदन वाना आधुनिको इतामत होंदाई आधुनिक इतामत गैलपेन कुरुलेक तमाय बेंगाली कुरुल्ला किला किया अन्य बेंगाली कुरुल्ला इतामत मिलेन अडुई बेंगाली जोड़ुवक सामान्य लंकावे दास देशीय सीट दस पांच अतर मिल अट लबागन पुलवांग बेंगाली कुरुल्लागे इताम वेदगत कारण टीका कदापि कथाकार बलापुर बेंगाली कुरुल्लागे एतन कीनवना लिड रोग प्रत्यम कथाकना गुडा अपे श्रीलंका पारसर उतुदेन कुरुले बेंगाली कुरुल्ला एवगेम हुदीन ब्रीडिंग वेन लंका पारसर साधक हुदीन ब्रीडिंग वेन कुरुले ඇත්තම කියනවනම් ආධුනිකයන්ට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් කුරුල්ලෝ ගැන ඉගෙන ගන්න පුළුවන් කුරුල්ලෙක් කියන මම බෙන්ගාලි හඳුන්වා දෙන්න කැමතියි බෙන්ගාලි ගැන අපි අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා සෑමගෙම්ම අපි මුලින්ම බලමු බෙන්ගාලි කුරුල්ලා කොහොමද බ්‍රීඩින් තත්ත්වයට ගන්නෙ කොහොමද බ්‍රීඩින් තත්ත්වයට කොච්චර කාලයක් යනවද බ්‍රීඩින් එකේදී කොහොමද වෙන්න ඕනේ බ්‍රීඩින් එකෙන් පස්සේ පැටව් කොහොමද වෙන් කරගන්නේ එතෙන් ඒ වගේ දේවල් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුලින්ම අපි බලන්න ඕනේ බෙන්ගාලි කුරුල්ලෙක් අම්මල තාත්තලෙන් වෙන් කරගත්තාම අපි යාලව තියන්න ඕනේ සාමාන්‍ය රන් එක කියලා ටිකක් ලොකු කූඩුවක බෙන්ගාලි ජෝඩු 10ක් විතර දාන්න පුළුවන් ලොකු කූඩුවක ඒ කියන්නේ අඩි 4ක් අඩි 3ක් වගේ දිග අඩි 2ක් විතර පළල අඩි 2ක් විතර උස කූඩුවක් තියෙනවා නම් හොඳයි බෙන්ගාලි පැටව රන් එකේ හැදෙන්න ඒ වගේ කූඩුවක දාලා තිනකොට අපි මාසයක් එකහමාරක් විතර යනකොට අපිට තේරෙනවා එයා විසිල් කරන් ගන්න ඔයාලා පිරිමි සතු විසිල් කරන් ගන්නවා හොඳ ජවයෙන් ඉන්න කුරුල්ලෙක් තමයි බෙන්ගාලි කියන්නේ එතකොට විසිල් කරන්න ගන්නකොට අපිට පුළුවන් පිරිමි සත්තු ටික වෙන් කරගන්න වෙන් කරගෙන අපි එයාලව තනියෙන් තියනවා මාසයක් විතර මාස 3ක් විතර යනකොට එයාලා බ්‍රීඩින් තත්ත්වයට සුදුසුයි කියලා අපි නිගමනය කරනවා බෙන්ගාලි කුරුල්ල ඇත්තටම මෝල්ට් එකක් පෙන්වන්නේ නැහැ බෙන්ගාලි කුරුල්ලන්ගේ গোল্ডන් කුරුල්ලන් වගේ හරිම ලේසි අඳුර ගන්න පිරිමි කුරුල්ල හොඳට නිතරම වගේ විසිල් කරලා ජවයෙන් ඉන්න කුරුල්ලෙක් ඒ වගේම තමයි කිරිල්ලිය විසිල් කරන්නේ නැහැ හරිම පහසුවෙන් අඳුර ගන්න හැබැයි රෑනයක් රෑනක ඉන්නකොට අපිට මිනිස්සුත් අඳුර ගත්තත් වෙන් කර ගන්නකොට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා අල්ලන්න ගියාම වෙන් කර ගැනීම සඳහා ගොඩක් එකපාර ඒගොල්ල පියාඹනකොට හරිම සතා අල්ල ගන්න පොඩක් අපහසු වෙනවා නමුත් කලර් වලින් බලනවට වැඩිය ඇත්තටම විසිල් එකෙන් තෝරගන්න එක තමයි මම ආධුනිකයන් යෝජනා කරන්නේ විසිල් එක කරන සත්තු ටික වෙන් කරගත්තාම අපිට හදා ගන්න පුළුවන් වෙන වෙනම ගෑනි සත්තු සහ පිරිමි සත්තු මාසයක් විතර ගියාම අපි පිරිමි සතාව අරගෙන වෙනම සාමාන්‍යයෙන් බ්‍රීඩින් කේජ් එකකට දානකොට අපි පිරිමි සතාව අඩි අපි අඟල් වලින් ගත්තොත් අඟල් 18යි 18යි 18 වගේ කූඩුවක් වුණත් සෑහීමකට පත් වෙන්න පුළුවන් මේ බෙන්ගාලි පින්චස්ලට බ්‍රීඩින් වෙන්න නමුත් අඩි දෙකක් විතර දිග තියෙනවා නම් ඒක ලංකාවේ දේශගුණ තත්ත්වයේ යටතේ හොඳයි කියලා මම යෝජනා කරනවා ආධුනිකයන්ට අපි බලන්න ඕනේ ඊට පස්සේ මුලින්ම අපි කුරුල්ලව දාලා බ්‍රීඩින් කේජස් එකට දවසක් විතර තියලා අපි ඊට පස්සේ කිරිල්ලිව දානවා දෙවෙනි දවසේ එතකොට ඕක ආධුනිකයන් බලා ගන්න පුළුවන් කුරුල්ලා විසිල් කරනවා උඩ පනිනවා ඩාන්ස් කරලා කිරිල්ලිව එයාගේ ග්‍රහණයට ගන්න හදනවා ඊට පස්සේ මේ දෙන්නා පෙයාර වෙනවා සාමාන්‍යයෙන් දවසෙන් දෙකෙන් වගේ බොහොම ඉක්මනින් මෙයාලා පෙයාර වෙනවා පෙයාර වුණාට පස්සේ දවස් දෙකක් විතර ගියාම අපිට පුළුවන් නෙස් බොක්ස් එක එයාලට තියන්න ඒකත් අර වගේම গোল্ডින්ල මං කියලා දීපු විදියටම කෙඳි යොදලා හදන්න ඕනේ නමුත් මෙතනදී
එයාලට සාමාන්‍යයෙන් හරි පහසුයි බෙංගාලි පින්චස්ටට අපිට කූඩුව නෙස් බොක්ස් එක හදන්න මම ඉදිරියේදී පෙන්වන්නම් නෙස් බොක්ස් එකක් හදන විදිහ අදුරිකයන්ට පහසු වෙන මම මේගොල්ලන්ගෙන් නෙස් බොක්ස් එකක් පෙන්වන්න තීරණය කළා මේ හැඩේ හොඳට මතක තියාගන්න මෙන්න මේ හැඩේ ගොඩක් පහසුයි මේ වගේ පින්චස්ලා වර්ග බ්‍රීඩින් කරනකොට මේ හැඩේ මෙතනින් අඟල් 6ක පමණ ප්‍රමාණයක් දිගයි ඒ වගේම උසත් අඟල් 6ක් පමණ ප්‍රමාණයක් උසයි ඒ වගේම පළලත් අඟල් 6ක් 7ක් ප්‍රමාණයක් ඇති හොඳටම මේ පින්චස් වලට ඒ වගේම මේ වගේ ලොකු කටක් අපිට තියන්න පුළුවන් උඩින් පටි කෑල්ලක් ගහලා මේ වගේ එල්ලෙන්න තැනක් හදලා මේ වගේ කටක් තිබ්බහම අපි අර අපි ගිය වීඩියෝ එකේදී දන්නවා දැන් ආධුනිකයෝ කොහොමද නෙක් බොක්ස් එක arrange කරගන්නේ කියලා ඒ වගේම අපි මේ වගේ පොඩි කෙඳි ටිකක් පැත්තකින් තියලා තිබ්බම එයා ගිහිල්ලා මේ වගේ ලස්සන්ට එයාට ගැළපෙන විදිහට මේක හදා ගන්නවා අපිට ගොඩක් වෙලාවට පින්චස් ටගේ පැටව ප්‍රමාණය ලේසි මේගොල්ලන්ගේ සාමාන්‍ය පැටවුයි 6-7 දිනක් හැදෙනකොට මේක ඇතුලේ වාතාශ්‍රය හොඳින් තියෙන්න ඕනේ ඒ ඒ නිසා තමයි ලොකු කටක් තියන්නේ මොකද බෙන්ගල් පින්චස්ලා ගොඩක් කවනවා ඒ වගේම තමයි ගොඩක් පොඩි අයගේ ජරාව පොඩි පැටවුන්ගේ ජරාව මේක හතර වටේටම තියෙනවා ඒක නිසා අපි මේ වගේ ලොකු අවකාශයක් තිබ්බහම ඒ පංගී සර්ග වර්ධනය වෙන්නේ නැහැ ජලයේ වාෂ්ප වෙලා යනවා නිතරම කූඩුව ෆ්‍රෙෂ් පිට තියෙනවා ඇතුලේ වාතය නිතරම ඇතුළට හොඳින් වාතය ගමන් කරන නිසා පැටවුන්ට බොහොම පහසු වෙනවා ඉක්මනින් ලොකු වෙන්න මං හිතනවා බොහොම පැහැදිලි කියලා මේ ආදුරින්ගයන්ට මේක බලාගත්තාම මේ විදියට ලෑලි වලින් හදා ගන්න පුළුවන් වෙයි එතකොට අපි මේ නෙස් බොක්ස් එක හදනවා හදලා නෙස් බොක්ස් එක අපි එල්ලන්න ඕනේ කූඩුවෙන් එල්ලුවාම එයාට අපි අර පරණ විදියටම පරණල් ඒ කියන්නේ කෙඳි ටික ස්වල්පයක් දාලා තියෙනවා එයා ඒව එක්කව කරලා එයාට කැමති විදියට එයා කූඩු ඉදිරි වැඩි කටයුතු කරගන්නවා ඒ අතරේ අපිට පේනවා එයාලා දෙන්න බ්‍රීඩින් වෙවි සුසුකම් සපුරනකොට බිත්තර වලට එයාලා සෙට් වෙනවා බිත්තර දාන්න එතකොට දවස් සාමාන්‍යයෙන් 12-14 අතරත වගේ පරිසර සාධකත් එක්ක වෙනස් වෙනවා වැසි කාලයේදී නම් සමහරට වැඩි වෙන්න පුළුවන් දවසක් දෙකක් වගේ පායන කාලයේදී නම් දවස් 12ක් වගේ ඇතුළත බිත්තර වලින් පැටව එළියට එනවා බෙන්ගාලි කුරුල්ලෙක් සාමාන්‍යයෙන් බිත්තර 6-8 ප්‍රමාණයක් දානවා සාමාන්‍යයෙන් රේන්ජ් එකකට යනවා නම් අපි සාමාන්‍ය බෙන්ගාලි ජෝඩුවක් පැටව 4-5 අතර හදනවා ඒවා ඒ වගේම නිරෝගීවත්ව පැටව හදනවා ප්‍රශ්න වෙනවා ගොඩක් අඩුයි පැටවුන්ට ඒ වගේම නිරෝගී පැටව 6 දෙනාම ඒගොල්ලෝ එළියට දානවා හොඳට ෆීඩ් කරනවා හොඳට ෆීඩ් කරන කුරුල්ලෙක් බෙන්ගාලි කුරුල්ලා ඒ වගේම තමයි දවස් 12ක් පමණ ගත වෙනකොට බෙන්ගාලි පැටව එළියට එනවා ඒ වගේම තමයි ඒ කාලය ඉවරුනම ආයි දවස් 10ක් විතර යාලා දෙමව්පියෝ ෆීඩ් කරනවා යාලව පේරන්ට්ස්ව ෆීඩ් කරනවා ඒ දවස් 12-14කට වගේ ආපහු කාලයකට පස්සෙ ඒගොල්ලන්ව අපි කූඩුවෙන් එළිය දකින්න පුළුවන් වෙනවා ඊට පස්සේ යාලා පොඩි ඒ දවස් 14ක් ඉන් ඉදිරියට දවස් 14ක් අපි මවුසත්තුත් එක්ක තියලා අපිට පුළුවන් පැටවු ටික වෙන් කරගන්න හොඳට මතක තියාගන්න ඕන ආදුනිකෝ මේ පැටවු වෙන් කරනකොට අපි හොඳට බලන්න ඕන පැටවු හොඳට හැදිලා ඉන්නවද පැටවු තනියෙන් කන්න පුළුවන් මට්ටමේ ඉන්නවද පැටවුන්ට ඉගිලෙන්න පුළුවන් මට්ටමේ හොඳට එහා මෙහා ඉගිලෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවද කියලා පරීක්ෂා කළා තමයි දවස් 14න් ගන්න ඕනේ නැත්නම් දවස් 16ක් 18ක් වුණත් තියන්න සිද්ධ වෙනවා පැටවු දුර්වල තත්ත්වයේ ඉන්නවනේ පැටවු විශේෂයෙන්ම පැටවු 4ට 5ට 6ට වගේ වැඩි නම් අපිට සිද්ධ වෙනවා දවස් 15ක් 16ක් වුණත් පොඩ්ඩක් බලාගෙන ඉන්න පැටව ගන්න ගා සාමාන්‍ය පොදුවේ දවස් 14කින් අපිට මේ පැටව අයින් කරන්න පුළුවනි එතකොට පේරන්සන් ආයි ඒගොල්ලෝ පිටරට ලෑස්ති වෙනවා ගොඩක් වෙලාවට බෙන්ගලි කියන සොසයිටි පින්ස්ලා පිටර මුරවලදී කාලයක් ලොකු කාලයක් ගන්න නැහැ පැටව අයින් කරාම එයාලා නැවත නෙක්ස් බොක්ස් එක හදාගෙන ඒගොල්ලෝ පැටව දාන්න ආයි බිත්තර වලට සෙට් වෙනවා ගොඩක් වෙලාවට එහෙම එක දිගින් දිගටම යාලා වෙනවා එනමු එන්නේ අවස්ථාවේදී ආධුනිකයෝ පරිස්සම් වෙන්න ඕනේ ඒගොල්ලන්ට විවේක කාලයක් ලබා දෙන්න ඒ වගේම තමයි අපි පැටව
එලියට බහැලා සතියක් විතර යනකොට අපි දැනගන්න ඕනේ අදික විශේෂයෙන්ම nest box එක කූඩුවෙන් අයින් කරලා තියන්න. නැත්තම් ඒගොල්ල සමහරලාට අපිට පේනවා සති කමාරක් දෙයක් ඉන්නකොට ඒක අඳුර ගන්න ලේසි. එයාලා පොඩි පැටවුන්ගේ පෙඳ පිටිපස්සේ පෙඳේ පිහාටු ගලවගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ nest box එක හදා ගන්න උත්සාහ කරනවා. අන්නේ එතෙන්ට යනකම් යන නොදී බොහොම මුලදිම nest box එක අයින් කරලා ඉතුරු සති කමාරක වගේ කාලේ අපි දැනගන්න ඕනේ තියන්න. ඊට පස්සේ දැන් ඕගලන්ට ගොඩක් ආදරෙන් ගැට පැහැදිලි කොහොමද මේක පිළිවිලින් පිළිවෙල යන්නේ කියන එක අපි ඊට පස්සේ වෙන් කරගත් පැටව් සාමාන්‍යයෙන් වෙන් කරගත් පැටවුන්ගෙන් අපිට සමහර විට හොයා ගන්න බෑ විශේෂයෙන්ම ආදුනිකයන්ට හොයා ගන්න බෑ මොන පැටියද හැක් වෙන්නේ මොන පැටියද දුර්වල මොන පැටියද අපි සාමාන්‍යයෙන් ෆීඩ් කරන්න ඕනෝ ෆීඩ් කරන්න ඕනේ කියන එක ආදුනිකයන්ට හිතා ගන්න බෑ එතකොට අපි මං අර මුලින් කිව්වා වගේ අපි දාන රන් එකේදී රන් එක ටිකක් ලොක්කෝට තියනවා අපි රන් එකේ යාලට වහලා ඉන්න තියෙන කෝටුව අඩි එකහමාරක් විතර උසින් තමයි අපි එල්ලන්නේ එතකොට එයාලා නිතරම මේ කෝටුවට පියාඹන්න ඕනේ ඒ වගේම අපි පල්ලෙහෙන් කෑම භාජන තියනවා වතුර එක පල්ලෙහෙන් තියනවා එතකොට මෙයාලා එතෙන්ට ඉගිලෙනවා ඒ වගේම පල්ලෙහාට බහිනවා එතකොට යම් කිසි පැටියෙක්ට ෆීඩින් එක මදි වෙලා ඒ පැටියා दुर्वल तत्व इन्होना अभी ඒ පැටියාව හොයා ගන්න ලේසි වෙනවා මොකද මේ පැටියාට එතෙන්ට ඉගිලෙන්න අමාරු වෙනවා එහෙම නැත්නම් මේ පැටියා ඉගිලෙන්න නැතුව අයිනකට වෙලා ඉන්නවා අන්න එතකොට මේ පැටියාව අපිට වෙන් කරගෙන අපිට මේ පැටියා ෆීඩ් කරලා ආයි අර තත්ත්වයට ගන්න පුළුවන් ආදුනිකයෝ ඒ ගැන පොඩ්ඩක් උනන්දු වෙනවනම් හොඳයි ප්‍රවීණයෝ නම් ඉතින් ගොඩක් දුරට ඕවා දන්නවා ආදුනිකයෝ ගැන ඉලක්ක කරන නිසා ආදුනිකයෝ මේ කුරුල්ල ගැන ඒ විදිහට කරන්න මතක තියාගන්න කියලා මම යෝජනා කරනවා ඒ වගේම අපි ඊළඟට අපි බලමු කොහොමද බෙන්ගාලි කුරුල්ලන් පෝෂණය කරන්නේ කියලා මුල් කාලයේ සිට බ්‍රීඩින් කාලය දක්වා ඒ වගේම පැටවුන් ෆීඩින් කරන කාලේදී කොහොමද ඒ කෑම වෙනස් වෙන්නේ කියලා ඇත්තම කියනවා නම් බෙන්ගාලි කුරුල්ලන්ට බොහෝම අඩු පිරිවැයක් තමයි යන්නේ වියදම බොහෝම අඩුයි ඒගොල්ලන්ට අපිට පුළුවනි වී ලබා දෙන්න වී කියන්නේ ලංකාවේ මිල අඩු ධාන්‍ය වර්ගයක් ඒ වගේම අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් දෙයක් වී වර්ග ගොඩක් තියෙනවා නමුත් මම ආධුනිකයන් යෝජනා කරනවා රතු කුඩ තියෙන කැකුළු සල් කැකුළු జాතියක් යොදා ගන්නවා හොඳයි කියලා මොකද කුඩ රතු ඒවැ පෝෂණ ගුණය ටිකක් ඉහළයි ඒවා බිත්තර දැමීමේදී පැටවුන්ගේ වර්ධනයේදී ගොඩක් ඉවහල් වෙනවා සුදු කුඩ තියෙන එකට වැඩිය රතු කුඩ තියෙන වී වර්ගයක් යොදා ගන්නවා හොඳයි අපිට පුළුවනි වී වලින් විතරක්ම යැපෙන්න නොදී කුරුල්ලව මොකද දිගටම කුරුල්ලා බ්‍රීඩින් උනාට පස්සේ දිගටම බ්‍රීඩින් සීසන් එකේ ඉන්න නිසා අපිට පුළුවන් ඉන්න පස්සේ යොදා ගන්න බජිරි වර්ග ඒ වගේම කෙනේරි එතකොට මොකද ආධුනිකයෝ එක දැනගන්න ඕනේ බජිරි වර්ග කෙනේරි වර්ග දෙනකොට ඒ සතාව කන්ඩිෂන් එකේ දිගටම තියා ගන්න පුළුවන් නමුත් අපිට වී වලින් විතරක් ඒ දේ කරගන්න බැහැ කියන එක හොඳට මතක තියා ගන්න ඕනේ අපි සතාව කන්ඩිෂන් එකේ තියා ගන්න ඕන නම් අපි බජිරි කොටස් පහකට කෙනේරි එක කොටසක් කලවම් කරලා වෙනම වී වලට අමතරව ඒක ලබා දෙනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා ආධුනිකයන්ට අපි ඊට පස්සේ බලමු මීට අමතරව අපි මොනවද ලබා දෙන්නේ කියලා බෙන්ගාලි පින්චර්ස්ලාට සොසයිටි පින්චර්ස්ලාට අපි මූලිකවම එග් ෆුඩ් එක දෙන්න ඕනේ සතියේ දවස් 3ක් විතර එයාලා ගොඩක් කන්න කැමති කොළ වර්ග අපිට පුළුවනි කොළ වර්ග වලට අර මං කලින් කිව්ව පරිදි එග් ෆුඩ් එක හදන වෙලාවේදී මං කිව්වා වගේම ෆැෂන් ෆුඩ් නීර මුල්ලිය කංකුම් ගොටුකල වගේ කොළ වර්ග යොදා ගන්න ඊට අමතරව මෙයාලා කොළ වර්ග ගොඩක් කැමති නිසා අපිට පුළුවන් යොදා ගන්න අපිට මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ අපිට එක් ෆුඩ් එකට එකතු කරන්න පුළුවන් කොළ වර්ග ගොඩක් තියෙනවා කංකුම් මුකුණු වෙන්න ගොටුකල වගේ කොළ වර්ග අපිට එකතු කරගන්න පුළුවන් ඊට අමතරව අපිට පුළුවනි මෙයාලට විශේෂයෙන් එක්කව කරන්න වැල් පෙනෙල වගේ කොරවල්ග ඒක වැල් පෙනෙල වගේ කොරවල්ග වල ගොඩක් පෝෂණ ගුණයක් තියෙනවා වැල් පෙනෙල වගේ කොළ අපිට එකතු කරගන්න පුළුවනි නමුත් ඒක වැසි කාලවලදී මම කලින් කිව්වා වගේ ගොටුකොළ සහ වැල් පෙනෙල කොරවල්ග මිශ්‍ර කිරීම නවත්තනවා නම් හොඳයි ඒ වගේම අපිට බෙන්ගාලි කුරුල්ලන්ට පුළුවනි විටමින් වර්ග ලබා දෙන්න ඒ වගේම සතියේ දවස් තුනක් වගේ ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් ඒක අපිට බිත්තර කෑමකට මිශ්‍ර කරලා ලබා දෙන්නත් පුළුවනි එහෙම නැත්නම් වතුරට මිශ්‍ර කරලා ලබා දෙන්නත් පුළුවන්
සාමාන්‍යයෙන් මිල අධික විටමින් වර්ග ඕනේ වෙන්නේ නැහැ මේ කුරුල්ලට මම මුලින් කිව්වා වගේ මේ බොහොම වියදම් අඩු කුරුල්ලෙක් අපිට පුළුවනි වියදම් අඩුම විටමින් වර්ග තියෙනවා විටාස්ට්‍රෙස් වගේ විටමින් වර්ග ඒක අපිට ලබා දෙන්න පුළුවන් ගොඩක් කාලාට බීටින් සීසන් එකේදී වගේ එහෙම ලබා දෙනවා හොඳයි ඊට අමතරව ආධුනික යන්න පුළුවන් විටමින් ඊ කරල් අරගෙන සතියකට පාරක් වගේ විටමින් ඊ මෙයාලට බීටින් සීසන් එකේදී ලබා දෙනවා හොඳයි වතුරට මිශ්‍ර කරලා ලබා දෙන්න පුළුවන් ඒක නමුත් බොහොම පරිස්සමින් කරන්න ඕනේ ඒක ඕනකට වැඩි වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊට අමතරව මෙයාලට කැල්සියම් පැත්ත ගන්නවා නම් නිතරම මෙයාලා ब्रीडिंग सीसन के बहुम लंग लंगे निशा मैं अलागे कैलशियम आवस्थावे हिताम वेड़ी वगे मैं पुलवांग एग् फुड डेगट आप एक्का बितर कटु नव मेल बितर कटु कम कैमता नेह वगे पेनवा ये निशा आप पुलवांग अमतरव डेलीपोत वगे दूड़ती अन्न एवगेम आप पुलवांग एग् फुड डेगट कैलशियम अडंगु विटमीन वर्ग අපිට මෙයාලට කැල්සියම් අඩංගු එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආධුනිකයෝ ගොඩක් දුරට මතක තියාගන්න ඕන කාලයක් තමයි අපි මේගොල්ලන්ට මොනම දේ දුන්නත් වැඩිපුර ඒ දේවල් දෙන්න හොඳ නැහැ. දුන්නොත් එහෙම සමහරලාට ඒක එයාලට බලපෑමක් ඇති වෙන්න පුළුවන් පහු කාලීනව. අනිත් එක තමයි ගොඩක් වෙලාවට මෙයාලට රෝග ගන්නකොට බෙන්ගාලියන්ට එහෙම නැත්නම් සොසයිටි පින්චර්ස්ලාට ලෙඩ රෝග හැදෙන්නෙම නැති තරම් නමුත් සාමාන්‍ය එක දිගට බ්‍රීඩින් වෙනකොට බ්‍රීඩින් සීසන් ගොඩක් ළඟලාගෙන එනකොට යාලට එන්න පුළුවන් කකුල් පණ නැති වෙන වගේ ලෙඩක් එන්න පුළුවන් ඒක ඒ කියන්නේ ප්‍රවීණයෝ නම් දන්නවා ඒ වගේ ලෙඩක් එනකොට අපිට පුළුවනි කැල්සියම් ප්‍රමාණය වැඩි කරන්න විටමින් E ප්‍රමාණය හරියට ලබා දීලා ඒ රෝගාබාධ නොවන තැනට අපි වග බලා ගන්න ඕනේ ඊට අමතරව පොදුවේ බඩේ අමාරු වගේ දේවල් එනවා එතකොට අපිට පුළුවන් ආධුනිකයන්ට පුළුවන් වෙළඳපොලේ තියෙන සාමාන්‍ය ගනාඩෙක්සිල් වගේ බේතක් මේකට යූස් කරන්න ඒ වගේම තමයි මෙයාලටත් අනිත් කුරුල්ලන්ට වගේම අපි මෙයාලා මයිස් ලඟින් මෙයාලට ප්‍රශ්න එනවා එයාසක් මයිස් වලින් එතකොට අපිට පුළුවන් ස්කැට් වගේ දෙයක් යොදලා මෙයාලව පරිස්සම් කරගන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් බෙන්ගාලි පින්චර්ස්ට අපිට පුළුවනි ස්වභාවික ක්‍රම වලින් දෙහි කොළ 30ක් විතර නටලා ඉවර වෙච්ච උණු වතුර එකට දාලා ඒ වතුර අරගෙන එයාලට නාන්න තියන්න පුළුවන්. නැත්තම් ඒ වතුර අරගෙන ස්ප්‍රේ කරලා මයිස්ලා නැති වෙන්න වැඩ කටයුතු කරගන්න පුළුවන්. ආධුනිකයෝ විශේෂයෙන් මේව මතක තියාගන්න ඕනේ. ඊට අමතරව බෙන්ගාලි පින්චස්සට එක සොසයිටි පින්චස්සට හැදෙන ලෙඩ වර්ග බොහොම අඩුයි. ඇත්තම කියනවා නම් ආධුනිකයන්ට බොහොම පහසුවෙන් මං කියන දේ බොහොම පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මං හිතනවා. බොහොම පහසුවෙන් හදන්න පුළුවන් කුරුල්ල జాතියක් තමයි අපේ සොසයිටි පින්චස්සා, බෙන්ගාලි පින්චස්සා. එතකොට මම මුලින් කිව්වා වගේම පින්චස් වර්ගයෙන් මේ පින්චස් වර්ගයෙන් තියෙන විශේෂ වාසි තමයි අපිට පුළුවන් මේ පින්චස්ලා සමහරලාට ප්‍රවීණයෝ නම් දන්නවා ආධුනිකයෙක් එක දැනගන්න හොඳයි සමහරලාට ගෝල්ඩියන් ලගින් ගෝල්ඩියන් ලගේ බිත්තරවල ඇති වෙන ප්‍රශ්න යම් කිසි කලබල වීමකදී බිත්තර නොර රකින් නැතුව අතරන අවස්ථා තියෙනවා ඒ වගේම කුරුල්ලා හෝ කිරිල්ලි ප්‍රශ්නයක් වෙලා ලෙඩ වෙච්ච අවස්ථාවක යාලට බිත්තර රැක ගන්න බැරි වෙච්ච අවස්ථාවක විශේෂයෙන්ම ගෝල්ඩින් පින්චස්ට ජාවා එතකොට තව පින්චස් වර්ග වලට වෙන ප්‍රශ්න වලදී මේ බෙන්ගාලි පින්චස්ට එහෙම නැත්නම් සුසරේ පින්චස්ලා ගොඩක් උපකාරී වෙනවා මොකද එයාලා ගොඩක් වෙලාවට අනිත් අයගේ පැටවුනොත් හදන්න දායකත්වය ලබා දෙනවා ඒ වගේම ඒකයි මම කිව්වේ බෙන්ගාලි පින්චස් කියන්නේ හරිම වටින කුරුල්ලෙක් කියලා ගොඩක් අය ගාව බෙන්ගාලි පින්චස්සත් ජෝඩුවක් දෙකක් හරි ඉන්නවා මොකද හදිසි අවස්ථාවකදී ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ තමයි පිහිටට එන්නේ ජීවිතයක් බේරගන්න අර වගේ ප්‍රශ්නවලදී ඒක ආධුනිකයෙකුට පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න එක හොඳයි ඊට අමතරව මම දැන් ඉදිරියේදී පෙන්වන්නම් කොහොමද බෙන්ගාලි පින්චස්ලාගේ කූඩුවක් තියෙන්නේ යාලා ඉන්නේ කොහොමද යාලාගේ නෙස් බොක්ස් එක කොහොමද තියෙන්නේ යාලාගේ බිත්තර තියෙන්නේ කොහොමද කියන එක මම පෙන්වලා දෙන්නම් ඊට අමතරව අපි කතා කරනවා නම් බෙන්ගාලි පින්චස්ලා සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 10ක් වගේ කාලයක් වාර්තා වෙලා තියෙනවා ජීවත් වෙනවා කියලා. නමුත් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් යනකම් හොඳින් පිටතර ගන්න පුළුවන් මෙයාලගෙන්. ඒ වගේම තමයි
මෙයාලට ඉඩ කඩ බොහොම අඩුයි මෙයාලගෙන් සමහර වෙලාවට මෙයාලගෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මෙයාලගේ කූඩු අපිරිසිදු වෙන ප්‍රමාණය වැඩි ඒක ආධුනිකයෝ දැනගන්න ඕනේ නිතරම බෙංග සතියකට පාරක්වත් මෙයාලගේ කූඩු සුද්ධ පවිත්‍ර කරලා තියා ගන්නවා නම් ඇති වෙන කෘමි උදුරු වලින් එයාලගේ ඇති වෙන ලෙඩ රෝග වලින් පෙර ගන්න පුළුවන් ඒ වගේම මම කතා කරන්න ඕනේ අද වෙනකොට දේශීය වගේම විදේශීයවත් සොසයිටි පින්චර්ස් වල ලොකු ඉල්ලුමක් තියෙනවා ඇත්තටම කියනවා ලංකාවේ සොසයිටි පින්චර්ස් ලා ඉල්ලුම සැපයුම කරගන්න ඉල්ලුම අනුව සැපයුම කරගන්න බැරි තත්ත්වයක් ඇත්තටම තියෙන්නේ රට යවන කට්ටියත් ඒ කියන්නේ දිගින් දිගට මේ පිළිමද යොමු වෙලා තියෙනවා නමුත් ලංකාවේ ගොඩක් අය මේ දෙයට යොමු වෙලා නැති නිසා හිඟයක් පවතිනවා ඉල්ලුම ඒ වගේම සැපයුම එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා අපි හිතනවා ගොඩ ආධුනිකයෝ මේ වගේ ලේසි වියදම් අඩු පින්චස් වලට යොමු වෙනවා නම් ඉක්මනින්ම හොඳ ආර්ථික මට්ටමට යන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම මම කියන්න ඕනේ සොසයිටි පින්ච් ගත්තාම පින්ච් කුලේ තව ගොඩක් පින්චස්ලා ඉන්නවා නමුත් සොසයිටි පින්චස් කියන්නේ මිලෙන් අඩු වුණත් බොහොම ලාභදායි විදිහට අපිට ව්‍යාපාරයක් විදිහෙන් ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින්ම අඩු වියදමකින් ආයෝජනය කළා ඊටාම කෙටි කාලයකින් හොඳ මුදලක් ලබා ගන්න පුළුවන් වර්ගයක් තමයි සොසයිටි පින්චස්ලා ඒ වගේම ආධුනිකයෝ දැනගන්න ඕනේ කොහොමද මම කියලා දීපු වීඩියෝ එකේ මුල ඉඳලා එන විදියට කතාව එන විදියට බලලා ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක මට කතා කරන්න ඒ වගේ විස්තර දැනගන්න පුළුවන් මම නොකියපු දේවල් තව ගොඩක් තියෙනවා මොකද වීඩියෝ එක ලොකු කාලයකට ගන්න බැරි නිසා ඒ හින්දා මම උපරිමෙන් මම හිතන ආධුනිකයන්ට යම්කිසි ගොඩක් දුරට මේ ගැන ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් කුරුළු වර්ගයක් ගැන කතා කරන්න හිතාගෙන අපි සමු ගන්නවා ඒ වගේ තියෙනවා. අවුල රිසින්තරයි.